ආචාර්යන් වහන්සේ කී රචනා හදාරණි. ඊළඟට මගේ ගෞරවනීය ආරාධනය සුප්‍රසිද්ධ ආධ්‍යාත්මික උපදේශක කසුන් කිසර නාගරිකාන් මහතාට ඔබතුමාගේ දේශනය ආරම්භ කරන ලෙස ශ්‍රීලංක සේරම මහත්මිය විසින් කසුන් කිසර නාගරිකාන් මහතා පිළිබඳ සභාවට හඳුන්වා දෙන හැටි. ස්තුතියි දිනක. කසුන් කිසර නාගරිකාන් මහතා මම ඉස්සලම් හමුවුනේ මගේ පාඩකෙක් විදියට. ඔහු බලමින් මට කතා කළේ මගේ මිනිස්සුරුවේ ශක්ති ශරීරයවත් ඕරම යන ලිපිය කියලා ඒ පිළිබඳ විස්තර කතා කිරීම. මේ මහතා කොළඹ DS රණයක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ වෙනම එතුමාගේ ආචාර්ය උපාධිය සඳහා ඉගෙන කටයුතු කරගෙන යනවා. එතුමා ඉතාම ධාර්මික ජීවිතයක් ගත කරන සුවිශේෂී මානසික බලයක් තියෙන කෙනෙක්. එම බලයෙන් එතුමා මිනිස්සුරුවට ඇතුළු වී ඇති අමනුෂ්‍ය බලවේගය ගත කිරීමේ කාර්යයක් සිදු කරනවා. මෙහි විශේෂත්වය නම් එය කරන්නේ එම අමනුෂ්‍යයන් පින් පෙද්දී ඔවුන් ආගමික ස්ථානවල ස්ථානගත කිරීම. ඒ ඉතාම වටිනා ක්‍රියාවක්. මේ වන විට එතුමා අපේ රටේ සෑහෙන පිරිසකට විශාල වශයෙන් සහන ලබා දී තිබෙනවා. සමහර විට ඔබ කියවල ඇති පියවි ඇසින් ඔබට යන පොත මෞගින පුවත්පතේ මලමුගේ පෝරාව නම් ලිපි පෙළ එතුමාගේ අත්දැකීම. එතුමා විශ්ව ප්‍රාණී සහ ආර්ය මිතුරු යන අධ්‍යාත්මික සංවිධාන වල අධිපතිත්වය දරනවා. වගේම එතුමා ගවේෂකයෙක් වෙනවා. එතුමා මේ අවස්ථාවට පැමිණීම මට ගන්න ලැබෙන විශාල ගෞරවයක් මම සලකනවා. අපේ මූලාසනයේ සිටිනා වූ ගෞරවනීය මහතුමා දිවි සහ අධ්‍යාත්මිකත්වයේ සොයායන ගෞරවනීය මිත්‍ර විද්‍යාලයේදී අවසරයි. අද අපි මේ සම්බන්ධව කරන්නේ ගෞරවකයන් තියෙන දෙමතර මම බල කරන්නේ ශාස්ත්‍රීය දේශනයක් නෙවෙයි. මේ සම්බන්ධයෙන් මුතුනේ ඉදපතින ජාන්තයක් කියලා තියෙනවා. සුද්ධර ශක්ති ශරීරයේ හා සම්බන්ධයි. මම අද කරන්නේ මේකේ තියෙන ප්‍රායෝගික භාවිතයේ කොහොමද. මුත්තල අපි කොච්චර කිව්වත් ඒක ඇත්තම අපේ කාර්යිකන් වෙන්න නැතන වැඩක් නැහැ. කැබිනට් එකේ ලාසිය ග්ලාස් එකක් ගන්න. දැන් මේ දේශේ පටන් ගන්න ඉස්සෙල්ලා දැන් මේක මෙහෙම අපි අවසානයේදී අපේ ශක්ති ශරීරයේ අත්විඳින මේ දේශේ පස්සේ. හරිද? දැන් අපි ඒක ස්පර්ශ කරලා බලනවා ඒ අත්දැකීම කොහොමද කියලා බලනවා. ඉතින් ඒකට බොහොම සහල්දු වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් පොඩ්ඩක් අපි අර රේස් එක දුවලකින් අයින් වෙලා පැවිලියන් එකලා ගන්න එක බලන්න වෙනවා. ඒ නිසා කොහොම සහල්දු වෙන්නේ තමයි මේක අපිට කරගෙන යන්න වෙන්නේ. හොඳයි. දැන් මේ මෙතන ඉන්න රවුන්ඩ් දෙකේ ශක්ති ශරීරය ගැන අධ්‍යක්ෂින් තියෙන කට්ටිය කවුද? මොකක්ද මේ ශක්ති ශරීරය කියන්නේ? මොකක්ද මේ මනෝකාය කියන්නේ? මේ වගේ දෙයක අධ්‍යක්ෂීමක් ලැබිලා තියෙනවද? මේ වගේ දෙයක් අධ්‍යක්ෂණය කරලා තියෙනවද? එහෙම අධ්‍යක්ෂීමක් කියන කව එකද කියන්නද? විශ්වයෙන් නිර්මාණ ශක්ති විශේෂ මුළු විශ්වය ඒ විශ්ව ශක්තිය ඉතින් තමයි සියල්ල නිර්මාණය කරන්නේ. එතකොට ඒ සියල්ල නිර්මාණය නිර්මාණ ශක්තිය මොනව අපි දෙවියන් සියල්ල නිර්මාණ ශක්තිය බුද්ධලේ දුපත් යන්කි දොයි මේක තමයි ඒ විශ්වතර වාක්‍ය සියල්ල නිර්මාණ ශක්තිය ඒ මරි අත්දැකීම. හරි අපි දැන් අර කතා කරන්න යන්නේ මේ ශක්තිය කියන කන්සෙප්ට් එකේම තව කැලලක් තමයි මේ සූක්ෂම ශරීරය කියලා කියන්නේ. අපි කියන්නේ ඇස්ට්‍රල් බොඩි කියලා. ඕරක කියලා. මනෝගාය කියලා කියන විවිධාකාර නම් වලින් මේක හඳුන්වනවා. ඒ සම්බන්ධව අපි ප්‍රායෝගිකව අධ්‍යයනය ලැබලා අපි ප්‍රායෝගිකව හදානවා සහ අපේ වෙනම කියන අධ්‍යාත්මික ප්‍රතිකාර ගුරුකුලයක් තියෙනවා විශ්ව ප්‍රාණි කියන. දැන් 20ක් විතර අපි අධ්‍යාත්මික ගමන අවුරුදු 6-7ක් තිස්සේ අද අපි කතා කරලා බලමු හොඳයි. දැන් මේ ශක්ති ශරීරය සහ පුද්ගලභාවය සම්බන්ධව අධ්‍යයනය කරන සේසක් කියන්නේ බ්‍රාන්චස් කීපයක් තියෙනවා. එකක් තමයි ඉන්දියානු යෝග දර්ශන පද්ධතිය. ඒ කියන්නේ අපි කතා කරන අය යෝග ශාස්ත්‍රයේ ආශ්‍රිතව පතංජලි යෝග සූත්‍රයේ ආශ්‍රිතව කතා කරනවා මේ අධ්‍යාත්මික ශරීරය. ඒ කියන්නේ අපි මේ කතා කරන සූක්ෂම ශරීර සම්බන්ධව කතා කරනවා. ඊළඟට චීන දාවෝ යෝග දර්ශන පද්ධතිය. චී ශක්තිය
ඒ වගේ ශක්තිය ගැන කතා කරනවා. ඊළඟට ටිබෙට් සංග්‍රහාණික යෝගී දැනුම් පද්ධතිය. ටිබෙට් සංග්‍රහාණික තුල කතා කරනවා මේ විශ්ව ශක්තිය සහ අපේ ශූන්‍යම ශක්තිය ගැන ඉතා පුළුල් සාකච්ඡාවක් තියෙන එක ඇතුළේ. ඊළඟට නූතන අධිමානසික විද්‍යා ගවේෂණ දැනුම් පද්ධතිය. මේක තාම කියන්නේ මේක තාම මූලික අවධියේ තියෙන දෙයක්. දැන් ටික මේ සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ කරන් යනවා. හැබැයි තාම මේක කියන්නේ බටහිර දැනුම් පද්ධතිය තුළ එක තනක් හම්බෙන තනක් නෙමෙයි මේක තාම. තාම මේ කට්ටිය කියන්නේ ගොඩක් වෙලාවට බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල මේක පිළිගන්නේ තාම සංකල්පයක් විදිහට විතරයි. තාම මේක ඔප්පු කරගන්නේ ඒක දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල හැමදේම බලන්නේ භෞතික වෙන්නේ බටහිර න්‍යාය තුල. ඉතින් මේ කට්ටිය තාම මේක දකින්නේ අවිද්‍යාව තුල. මමත් වෙනවා තාම මේ අවිද්‍යාවයි විද්‍යාවයි වෙන් කළ රේඛාව මොකද්ද කියලා. තාම හම්බුන්නේ නැහැ ඒක. ඉතින් තාම ඒගොල්ලෝ මෙතන කාලේ තියෙන අවිද්‍යාව. ඒතර මේක සම්බන්ධව තියෙනවා තේරවාදී තේරවාදී බෞද්ධ යෝගි දැනුම් පද්ධතිය තුළ මේ සම්බන්ධව කතා කරනවා. සකුල්දායි සූත්‍රය, දීගණිකායේ පොට්ටප්පන් සූත්‍රය, මේ සූත්‍ර ආසිතව බුදුහාමුදුරන්ගේ මූලික බුද්ධ දේශනා තුළ පැහැදිලිව කතා කරලා තියෙනවා. සූක්ෂම ශරීරය කියන්නේ මොකද්ද? බෞද්ධ ශරීරය මොකද්ද කියන්නේ? දැන් මේ අපි අද කතා කරන දේශනේ ප්‍රායෝගික දේශනයක්. නමුත් මේක අරන් යන්න අපිට යම් කිසි මට්ටමක සාස්ත්‍රීය ප්ලැට්ෆෝම් එකක් ඕනේ. මම මේ ප්ලැට්ෆෝම් එක ගොඩනගනවා බෞද්ධ දැනුම් පද්ධතිය ආශ්‍රිතව. මොකද්ද කියන්නේ බෞද්ධ දැනුම් පද්ධතිය තුළ මේ ඕර එක කියන්නේ මොකද්ද? මේ ඕර එක නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් කතා කරනවා විනාඩි 10ක් ඉවරගෙන. බෞද්ධ දැනුම් පද්ධතිය තුළ පුද්ගලයා කියලා කියන්නේ භෞතික සහ මානසික කොටස් දෙකකින් නිර්මිත එන්ටිටි එකක්. ශක්තිය. අපි ඒකද කතා කරනවා නාම සහ රූප කියලා. එතකොට මේකට බුදුන් වහන්සේ දීපු කරණමක් තමයි පංචස්කන්ධය කියලා. ඒ කියන්නේ ස්කන්ධ පහකින් සැකසුණු සංතතිය. එතකොට මේ ස්කන්ධ පහ ප්‍රධාන වශයෙන්ම මානසික තියෙන ස්කන්ධයට වෙන් වෙනවා වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට අනිත් පැත්තේ රූප කියනකොට. රූප කියනකොටස ඒ කියන්නේ දැන් හිතන්නකො දැන් මේ දැන් බෝතලේ කියන එක ගත්තට පස්සේ මේ බෝතලේ කියන එකේ මේ බෝතලේ කියන්නේ මේකේ තියෙන කන්සෙප්ට් එක. මේ බෝතලේ තියෙන නිල් පාට මේ හැඩය මේක වතුර කියන්නේ. ඒක ඒක තමයි මේ නාම කොටස කියලා අපි කියන්නේ. එතකොට මේ බෝතලේ දැන් අතරහුවෙන් දෙයක් තියෙනවා භෞතිකත්වය. ඒ භෞතිකත්වය තමයි රූපකේ කොටස තියෙන්නේ. දැන් අවසානයේදී මේ බෝතලේ කොච්චර අපි කඩලා කපලා අන්තිමට පරම තත්ත්වයට පත් කරොත් එහෙම පරමාණු තත්ත්වයට පත් කරාට පස්සේ දැන් බටහිර වෛද්‍ය විද්‍යාව නියුට්‍රෝන ප්‍රෝටෝන නියුරෝන කියන දේ ඉවරයි. නමුත් බෞද්ධ දර්ශනය තුළ මේක අඳුන ගන්න අවසානයේදී ආපෝ තේජෝ වායු පටලි සහ ආකාශය කියන පංචමහා භූත තත්ත්වයක අපි අරගෙන ඉන්නවා. ඒතර මේක තමයි රූප කොටසේ තියෙන සංකීර්ණ රූප කොටසේ අවසානයේ අයින් වෙන්නේ ආපෝ තේජෝ වායු පටලි කියලා නාම කොටස වේදනා සංඥා සංකාර කියලා වෙන් වෙනවා. එතකොට හරි. දැන් මම මේ එන්න හදන්නේ මේ ඕවර් එක ගොඩනගන්නේ කොහොමද කියන තැනට එන්න තරම් එන්න ගන්නේ. එතකොට දැන් මේ පංචස්කන්ධය කියන දේ වැඩ කරන්නේ කොහොමද? පංචස්කන්ධය වැඩ දැන් පංචස්කන්ධය කියන්නේ පුද්ගලයන්. පුද්ගලයා අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයන් කියනවා ඉන්ද්‍රිය පද්ධතිය. කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පද්ධතියෙන් තමයි පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ඇසෙන් රූප ගන්නවා, කනෙන් ශබ්ද ගන්නවා, නාසයෙන් ගන්ධ ගන්නවා, දිවෙන් රස ගන්නවා, ශරීරයෙන් ස්පර්ශ කරනවා. ඒකට හරි. ඒකවල දැන් මේ පුද්ගලත්වය සම්බන්ධව තියෙන කාරණාව විශ්ලක් සුදුලාගේ කතාවේ සමාජ අපහසුතාවය ඇතුලේදී අපි මේකේ පස්සේ පොඩ කතා කරමු. එතකොට දැන් මේ පුද්ගලත්වයේ කොට නැගීම කියන්නේ දේ බුදුන් වහන්සේ ඊටම තරකානුකූලව ඉදිරිපත් කරන දෙයක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ විදිහට පුද්ගලත්වයේ ඇති වෙනවා. එතකොට දැන් පුද්ගලත්වයේ ඉස්සල්ලාම දැන් මම මෙහෙම කරන්නේ දැන් මේකට එන්න ලේසිම දේ තමයි දැන් පුද්ගලයෙක් කියලා ගත්තට පස්සේ අපි කාටවත් පෙන්වන්න පුළුවන් මේ මම කියලා. අපි දැන් හැමෝම කියනවා මම කුසුමා, සියානි, මේ මෙහෙම කියනවා අපි හැමෝම. අපි කාටවත් පෙන්වන්න පුළුවන් මේ මම මේ මම කියලා පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බැහැ. එතකොට බුදුදහම මෙතනින් කතා කරන්නේ ඉස්සෙල්ලාම අවිද්‍යාව කියන සංකල්පය. අවිද්‍යාව කියලා කියන්නේ විද්‍යාව දුදගීම. කුමන සම්බන්ධ විද්‍යාවද දන්නේ නැත්තේ?
අපි දන්නේ ලෝකයේ සැබෑ ස්වභාවය සම්බන්ධ විද්‍යාව. සැබෑ ස්වභාවය සම්බන්ධ විද්‍යාව දැනෙදි දෙක තමයි අවිද්‍යාව කියලා බුදුන් වහන්සේ නිර්වචනය කරලා තියෙන්නේ. ඒතර අවිද්‍යාව තුළ අපි ගොඩනගනවා සංකල්ප. ඒවත් තමයි සංකාරය. දැන් සරල උදාහරණයක් මම ගන්නම්. අනිත් දැන් මෙතන ඉන්න 100ක් විතර කට්ටිය. ඒක වල දැන්. දැන් ওই කට්ටිය මේ දැන් මම ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ ජීවත් වෙනවාද මේ වෙලාව? ඈ? කොහොමද දැන් ඉස්සුවෙන්නේ? අපිට ඉස්සුවෙන්නවා කියන්නේ ඉගෙනගෙන නැත්නම් අපි දැන් ඉස්සුවෙන්නවා කියන්නේ. මේ වෙලාවේ ඔය කට්ටියගේ ජීවත් වීම කියන දේ තහවුරුකාරී තමයි කන ඔස්සේ. ප්‍රධාන නේද? මේ කතාව ඇහෙනවා. දැන් මම කතා කරනවා. මේක ඔබතුමාට ඇහෙනවා. අපි ඔබතුමාට x කියලා ගමුකෝ. මම y කියලා ගන්නකො y කතා කරනවා x දැහැනවා y කතා කරන නිසා x දැහැනවා ඉතින් කවුද ඇහෙන්නේ x මට ඇහෙනවා මට ඇහෙනකොට කවුද ඇහෙන්නේ මම මට පේනවා මම ඇහෙනවා මට ගඳ සුවඳ දැනෙනවා මම ඇහෙනවා මට රස දැනෙනවා මම ඇහෙනවා මට ස්පර්ශය දැනෙනවා මම ඇහෙනවා පුද්ගලයා කියලා කියන්නේ ආරම්භන වල සාපේක්ෂ සංකල්පය එතකොට මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුල ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ උද්ගලත්වයේ කියලා කියන්නේ ආරම්භන තුල ඇතිවෙන තත්ත්වයක් කියන එක. බුදුනාථගේ දේශනාවෙන් නිරූපිත වෙන්නේ. ඒ කියන්නේ දැන් ඉතින් ඔය දැන් ඉතින්ම දැන් සත්‍යයක් කරන සත්‍යම කාට තමයි. ඒ ආරම්භනේ තුල තමන් ගොඩනැගෙන එතකොට මේ ආරම්භනේ තුල ගොඩනගෙන තමන් නිසා තමයි තමන්ව ඇති වෙන්නේ. මම මේ කොහොම ලොකු විදියක් මට අවශ්‍ය දෙයක් මම ගත්තේ. එතකොට අවසානයේදී තමන් ඇති වෙනවා කියන හැඟීම ඇති වෙන්නේ බාහිර ආරම්භන නිසා. අපි දන්නවා අපේ සම්පූර්ණ අසකනාසී දේශාවේ සම්පූර්ණ වහලා දාලා අපිව එක පරිසරයක ගිලකලා කියලා. අපිට කාලයකින් සංකල්ප නැති වෙනවා. ඊළඟට අපිට රූපේකේ සංකල්ප නැති වෙලා ටික ටික නැති වෙනවා. අපි හිතාගන්න බෑ අපිට උගත දෙන්නේ කියලා. ඒක අවසානයේදී බුදුදහම තුළ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තීන්දුව කරන ප්‍රධාන දේ තමයි විඥාන පත්‍යා නාම රූප. මොකද විඥාන කියන්නේ? දැන් අරකම කැනලා ආවා පොඩි. එතකොට විඥාන කියන්නේ දැනුම. සිතුවිලි කිව්වොත් සිතුවිලි කියලා කියන්නේ නහයෙන් ගන්න ගඳසුවද? හරි. ඒතර ඇහෙන් ගන්න රූපය, නහයෙන් ගන්න ගඳසුවද, කටින් ගන්න රස, ඇඟෙන් ගන්න ස්පර්ශය, කනෙන් ගන්න ශබ්ද, මේවා තමයි විඥාන කියන්නේ. දැන් දැනුම. දැනුම knowledge. විඥාන කියන්නේ knowledge. මේ දැනුම් පද්ධතිය කියන්නේ මේ. දැන් එතකොට මේ දැනුම් පද්ධතිය නිසා කවුද ඇති වෙන්නේ? මුනි බුද්ද. දැන් අපි අපිලෙන් සරල උදාහරණයක් ගත්තොත් අපි නිකන් ඒක හිතන් ඉදිද්දි පුද්ගලත්වය කියන්නේ ඇතුලින් ඉන්න අපේ ආරම්භණයක් එක සාපේක්ෂව ඉන්නේ. එන ආරම්භණයක් ඇවිල්ලා අපේ හැප් වෙනකොට යන. ඇස් දෙක පියන් ඉවර හරි පරණ ආරම්භණයක් හරි මතක් වෙන්න නෑ. අපේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා පරණ ආරම්භණයක් හරි මතක් වෙන්න නෑ. එතකොට අවසානයේදී මේ බුදුදහම ආශ්‍රිතව අපිට ඔප්පු කරන්න පුළුවන් පුද්ගලයා පදනම් වෙන්නේ දැනුම මත. විඥානය මත. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය විඥාන. දැන් එතකොට විඥානයේ දැනුම. දැන් දැනුම ආරම්භ දැනුම ඇති වෙනවා බාහිර දැනුම සහ අභ්‍යන්තරික දැනුම කියන. දැන් අපිට අපේ ලෝකෙ උදනගින්නේ කොහොමද? දැන් අපි දැන් ඉන්න අපිට මහා ලෝකයක් තියෙනවා. අපි දැන් බාහිරත් එක්ක මහා ලෝකෙට අපි දළුදු කරනවානේ. දැන් මේ අපිට උදනගින්න ලෝකෙ උදනගින්නේ කොහොමද? දැන් පුංචි කාලේ අපිට දැන් අපි අපේ ශරීරයේ අපි පුදුමාකාර විදිහට මේක
දැන් මේ ශරීරය අපිට ඇති වුණේ කොහොමද? අපේ ශරීරය ඇති වුණේ අපේ පොඩි කාලේ අම්මයි වැළුවා පුතේ මේ නහය, මේ අත, මේ කට, මේ ඇඟ, මේ හැම ගියම බාහිරින් අපිට ඔක්කොම දේවල් ලකු ජීවිතේ තියෙනවා. කිසිම දෙයක් නෑ තමන් තමන්ට ඇති වෙච්ච තත්ත්වයක් නෑ කිසිම දෙයක්. හැම දෙයක්ම බාහිරින් ඔක්කොල ඔක්කොල පුදු පුදු දේවල් ටිකක් තියෙනවා. දැනුව කේන්ද්‍රය ගත්තාට පස්සේ හැම දැනුමක්ම සාපේක්ෂයි. කිසිම එකක් නෑ ස්වාත තත්ත්වය. ඒතර අපිට මේ හැම දෙයක්ම තියෙන්නේ බාහිරින් දුන්නු දැනුම. ඒතර මේ බාහිරින් දුන්නු දැනුම මූලික කරගෙන ඒකට තමයි අපි සංකාර කියලා කියන්නේ සංකල්ප. ඒතර මේ බාහිරින් දුන්නු දැනුම මුල් කරගෙන අපි බාහිරෙන් එන ආරම්භණ හඳුනා ගන්න. දැන් බාහිරෙන් ඇති වෙන හැම ආරම්භණයක්ම ගත්තට පස්සේ මූලික සාධක දෙකක් තියෙනවානේ. අපි කියනවානේ සිද්ද සාධකයක්. එකක් තමයි ඒක ඇතුලේ අපි ගැටෙනවා නැත්නම් ඇරෙනවා. අපිට ওই සාධක දෙක තමයි අපි හොන් දැන් හඳුනා ගන්න තියෙන්නේ. දැන් සල් උදාහරණයක් ගන්නකෝ. දැන් මචං දින සුදු පාට කොළය. දැන් සුදු පාට කොළේ ඉඳන් මේ පේන්නේ. සුදු පාට කොළේ මම ඔබේ ෆෝන් එක තියනවා. දැන් මේ සීමාවට ඔබලට පේන පාට මොකක්ද? කළු පාට සුදු පාට පේන.
අර එකපාරට කනගෙනාගේ දේශ ස්වභාවය වැඩි. දේශ ප්‍රවෘත්තිය වැඩි. තරහ නෙවෙයි ඉන්නේ. එයාට හැටියේ. දැන් හැටි. දැන් අර කෙනා හිමින් හිමින් කනගෙන එයා හිමිසරණ එක විඳිනවා. රාග ස්වභාවය වැඩි. දැන් දැන් ඉතන කන එක්කෙනා මොකද? රාග සහ දේශ අතර වෙනස මොකක්ද? මෝහය. පිටින් සිගල් ස්වභාවය. විසි ස්වභාවය තමයි මුල් කරන්නේ. ඒ වගේ මේ ගන්න හැම ආරම්භණයක් මතම මේ තියෙන ස්වභාවයන් නිරූපිත වෙනවා. හරි. එතකොට දැන් මේ දේශ ස්වභාවයේ තියෙන මුල් වෙන්නේ ශාරීරික උෂ්ණ ස්වභාවය. ඒ දැන් රාග ස්වභාවයත් එක්ක තියෙන ශාරීරික තෙත් ස්වභාවය. මෝහ ස්වභාවයත් එක්ක තියෙන ශාරීරික සුලං ස්වභාවය. මම අලුත් උදාහරණයක් කියන්නේ. දැන් උතන කොහොමද වැඩි ටිකක් කියන්නේ. දැන් මතක් කරගන්නකෝ ඒක ඔබතුමාලගේ දරුව පුංචි කාලේ මොකද වැඩි මුතු ගසන්නේ දරුවා සෙම අයි සෙමති පොඩියයි සෙම වැඩියයි පොඩියයි සෙම වැඩි පොඩි කාලේ පුද්ගලයාට රාගික ඇල්ීම වැඩි අයි එයා හැමතිස්සම ලෝකෙ ගැන හොයනවා ලෝකෙට හරි ඇලෙනවා ලෝකෙට ආදරේ සවාගෙන යන හැම තිස්සෙම ඇලෙනවා. ඒක මොකද ශරීරයේ දෙක් ස්වභාවය වැඩි වෙනවා. වැඩි වෙලා වැඩි වෙන්න ගන්න. සේමාමාරු වැඩි පුංචිකා. දැන් තවුන කාරණා මොකද වෙන්නේ? හැප්පු රේට් එකම හැප්පු. ගැටෙනවා හැම වෙලේ. හැම තිස්සෙම ගැටෙනවා. කොහෙනවා? බුද්ධිය වෙස්සෝයනවා. ඒක මොකද වෙන්නේ? දේශ ස්වභාවය වැඩි. රස්න වැඩි යයි. මොකද හැදෙන රෝග? ගැස්ට්‍රයිටිස්. ඔබගේ රෝගාබාධ වලට පත් වෙනවා. වයසට කියන්නේ මොකද? ඈ? වයසට ගියාම වෙන්නේ දැන් තරුණ කාලේ හදාගන්න බලාපොරොත්තු වයසත් එක්ක ඉස්සර ගන්න බෑ. මොන ઈચ્છාවන්ගත්තේ පත් වෙනවා. මනස විසිරෙනවා. ඒක මේ වාත ස්වභාවය වැඩි. වාතාමාරු වැඩි. මානසික සංකල්පත් එක්ක අපේ ශරීරයේ බද්ධ වෙන්නේ එයා. එතකොට දැන් මේ අපි ගන්න හැම ආරම්භණයක් තුළම මේ තත්ත්වයන් ටික තියෙනවා. හරි. හරි. ඊළඟට දැන් මේ තියෙන දැන් ඒස් දේවත් එක අපේ දැන් මම කතා කරන්නේ පට අපේ තියෙන රූප ස්වභාවයක් ගැන මේ රූප ස්වභාවයේ අවසානයේදී පටවි වායු තේජෝ ආපෝ පටවි කියන්නේ අපි තුන් තදගති දැන් අපි දැන් ආරම්භණයක් ගන්නකොට මේ ආරම්භණය අපිට කොටස් හතර කරලා වෙන් කරන්න ඕන දැන් අපි මේක ඇල්ලුවොත් එහෙම අපිට දැනෙනවා මේක තියෙන තදගති අපිට දැනෙනවා මේක තියෙන ද්‍රව ගතිය මේක එපෙනවා වායු ගතිය දැන් මේකේ ආපෝ ගතිය දැන් මේ ආකාරයට මේ අපි ගන්න හැම ආරම්භණයක් තුළම මේ දැනීම් ටික කැටි වෙන්න ගන්න. මොකද මේ දැනීම් ටික කැටි වෙනකොට මෙවුවා දැන් බුද්ධල ශරීරයක් කියලා දෙයක් ඇත්තරම නැහැ අපිට මේ තියෙන සංකල්ප. මේ බුද්ධල ශරීරය කියන සංකල්පය ඇතුලේ අපි හදා ගන්න රූපය. දැන් අපිට මිනිහෙක් වුවම ඉන්නේ මේ concept එකක්. දැන් අපි මිනිහෙක් කරලා භූතයෙක් වුණ දකින්න කොහොමද? අපි දකින්නේ බෝතලයක් භූතයෙක් විදියට. අපි දකින්නේ මිනිහෙක්ගේ ස්වභාවයම තමයි දකින්නේ. අයිය අපි දන්නා මැරෙන්නේ මිනිහෙක් විතරයි නම් භූතයෙක් මිනිහා වගේ වෙන්නේ නැහැ. හැබැයි ඇත්තටම භූතයෙක් ඊට බහවේ නැහැ. ඒ වගේ මේ මේක අපේ concept එක. අපි ඔළුවේ තියෙන human body කොහොමද concept එක. දැන් මේ concept එක ඇතුලේ මේ ශක්තිය ටික කැටි වෙනවා. මේ ශක්තිය ටික කැටි වෙන්නේ ශරීරයේ දැන් දැන් ශරීරයේ කියන හදාගත්ත සංගතියේ දැන් 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 වල. ඒතර ඒ කැටි වෙන දැන් වලට අපි කියන චක්‍රාස්. ඒක රාශි වී. අඩ වී. ඒ චක්‍රාස් හතක් තියෙනවා අපේ මේ සංගතියේ. මේ ශක්ති ප්‍රවාහය තුළ චක්‍රාස් හතක්. ඒ චක්‍රාස් හතක් මේ තියෙන්නේ උඩ තියෙන සහස්‍ර ආඥා විශුද්ධි අනාහත මණිපුර ස්වාදිෂ්ඨාන් මූලාදා උඩ කවුල් ඇති මම ලියන්න හිතක දෙවත් හරි එතකොට දැන් මේ තියෙන බුද්ධ ශරීරයත් එක තියෙන අරි තියෙන චක්‍රා ටික එතකොට මේ බුද්ධ ශරීරයේ තියෙන මේ සංගතිය ඇතුලේ තියෙන මේ චක්‍ර වලින් එක එක ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා මේ මූලාදා චක්‍රයේ තියෙන අපේ බුද මාර්ගය අපිට තමයි තියෙන්නේ උනේ ආවම ඒක තමන් මනසෙන් දැන් කරා දකින්නත් පුළුවන්. එතකොට මේ රවුම මේ මේ හැම විදිහම පටලි ගතිය තියෙනවා. හද ගතිය. අපිට හද ගතිය කියන concept එක ඇති වෙන්නේ මේ ශරීරයේ මේ ප්‍රදේශය. මේ මූලාධාරයේ ප්‍රදේශය. ඊට පස්සේ අපිට තියෙන ස්වාදිෂ්ඨාන. ස්වාදිෂ්ඨාන තියෙන්නේ ලිංගාශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිත. sex tactics කියලා අපි කියන්නේ. එතකොට මේකෙන් තමයි ආපෝ ගතිය අපිට ඇති කරන්නේ. මේ ශරීරයෙන් ද්‍රව ගතිය ඇති කරන්නේ ද්‍රව ගතිය කියන්නේ හැඟීම. මේ ලෝකය කියන්නේ හැඟීම. මේ හැඟීම ඇති කරන්නේ මෙන්න මේ ප්‍රදේශය. ඊළඟට මණිපුර මණිපුර කියන්නේ මේ නාභියවට තියෙන චක්‍රය. ඒතර මේ නාභියවට තියෙන චක්‍රයෙන් තමයි ශරීරයේ උෂ්ණ ස්වභාවය ඇති වෙන්නේ. ස්වභාව දැනීම ඈ ඊළඟට අනාහත. අනාහත කියලා කියන්නේ
හාට් එකේ තියෙන. මෙතනින් තමයි මේ සුලම් ප්‍රවාහය. දැන් හරියට හාට් දැන් සුලම් ප්‍රවාහය කියන හැඟීම ඇති කරන්නේ මෙතන. ඊළඟට විෂු. විෂුද්ධි තමයි මේ ටික ඔක්කොම sannivedane. මෙතනින් එහාට තියෙන දේවල් ශරීරයක සම්බන්ධ වෙන්නේ නැහැ. සරල උදාහරණේ දැන් දැන් මණිපුර චක්‍රය ගත්තම මෙතනින් තමයි අපේ බඩ ක්‍රියාත්මක වෙන්නේ. බඩේ උෂ්ණත්වය තියෙන්නේ කැම දිවන්නේ බඩෙන්. එතකොට අපිට ඇති වෙන පිට කියන දේ කරන්නේ බඩේ. ලංගම් අනාද චක්‍රේ පහුවෙන් තමයි මේ ගමන් තුනේ කැටියක්. මේ තලනේ. තලනේ ඇති කරන්නේ පපුව හරහා. ඊළඟට විසුද්ධි තමයි මේ ටිකේ තියෙන ඉඩ ඇති කරන්නේ. අපි කියන එක ආකාශ ධාතු. මේ කියන්නේ අපේ මේ තියෙන ශක්ති සංතතිය ඇති කරන ඉඩ ඇති කරන්නේ මේ ආකාශ ධාතු. එතකොට ආඥා කියන්නේ අපි තුල ඇති කරන පරමාර්ථ ස්වභාවයේ ධර්මය. සංසාර කියන්නේ පරමාර්ථ ස්වභාවය. දැන් හරි. එතකොට දැන් ඔන්න ඔය විදිහට තැන් තැන් වලින් මෙහෙම ඇති වෙන මේ ශක්ති ප්‍රවාහය ප්‍රසාරණය. ප්‍රසාරණය. අන්නේ ප්‍රසාර දියුණු ශක්ති ප්‍රවාහය තමයි අපි කියන්නේ ඕරෙක. ඒ ඕරෙක බුද්ධලේක සාමාන්‍යයෙන් ඕරෙකේ කුලි ස්තර තියෙනවා. සාමාන්‍ය බුද්ධලේක අඩියක් විතර ශරීරයෙන් එහාට තියෙන මේ ශක්ති වල. මේ ශක්ති වල සම්බන්ධ වෙන්නේ අපේ තියෙන අර ශක්තියින් වල. එකකට මොකද ශක්තියින් කියන්නේ මොකද අපි ගන්න ආරම්භන ස්වභාවය මත. ඒතර ආරම්භන ස්වභාවය මත තමයි මේ ශරීරය හැදෙන්නේ. දැන් උන්වහන්සේගේ දේශනාවල මුලික විදිහම කියන සකුදාජාය සූත්‍රයේම බුද්ධලයන් ඇති වෙනවා කියලා ශරීර වර්ග තුනක්. එකක් භෞතික ශරීරය, එකක් මානසික ශරීරය, අනිත් එක අනුකී ශරීරය. ඒ භෞතික ශරීරය කියලා කියන්නේ මේ එකයි. හරි අපි දන්නේ සමස්තය භෞතිකයි. භෞතික කියන්නේ තුනෙන් එකයි. එතකොට මෙන්න මේ බුද්ධලේඛී ශරීරයේ මූලික ස්වභාවය තමයි මේ ශක්ති ශරීරය කියන්නේ. මේ ශක්ති ශරීරය තුල තමයි බුද්ධලයා තමන්ගේ ශරීරය තහවුරු කරගන්නේ. දැන් ජීවීන් මේ විශ්වයේ උත්පත්ති ලබන තව 31ක් තියෙනවා. මේ තව 31න් පොදු තත්ත්වයක් තමයි මේ ශක්ති ශරීරය. දැන් මනුෂ්‍යත්වයට ආපු කෙනෙක් මේ මනුෂ්‍යත්වයේ කියන භෞතිකත්වය තුල මේක හදාගන්නවා. තිරිසන් ආත්මයේ ගිය කෙනෙක් එයාගේ තිරිසන් ආත්මය තුලින් දැනුම් පදි තුල එයාගේ ශරීරය ගොඩ නගනවා. දෙවියෙක් බවට පත් වෙච්ච කෙනෙක් ඒ දේවලෝකයේ තියෙන දනුපද්ධතිය සාපේක්ෂව යාන් ශරීරය ගුණ ගන්නවා. ඒ විදිහට බුද්ධලයා තමන්ගේ තියෙන දනුන් ස්වභාවයට සාපේක්ෂව තමන්ගේ ශරීරය ගුණ ගන්නවා. හරි. එතකොට දැන් දැන් ඔන්න මිනිස්සෙක් අසනීප වෙනවා. දැන් කොහොමද අසනීප වෙන්නේ? අසනීප වෙන්නේ කොහොමද? දැන් ඔය න්‍යායයට ආවට පස්සේ දැන් බුදුදහම කතා කරන්නේ මේ විඥාන පත්‍යා නාම රූප. එතකොට අපි බාහිරෙන් ගන්න දැන් අපි හැමෝටම පවතින රාග දේශ මොහෝ කියන සංතතිය. ඒකේ සංකීර්ණ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. එතකොට අපි ගන්න සිතිවිලි වල ඒ ෆ්‍රීකවන්සි එක පැනනොත් එහෙම අපේ දැනුම අවුල් වෙනවා. ශරීරය සම්බන්ධයෙන් දැනුම අවුල් වෙනවා. මොනද කියලා අපි අසලිතු. සත්නම් තරලෝ යා. දැන් මිනිස්සුෙක් මේ දිස්ටි එක පාටක් කෙනෙක් ඇඟට වයින්නා බය කරනවා. දැන් මොකද වෙන්නේ? මේසේ කින්දේ පාට වැඩි වෙන ගමන් දරා ගන්න බැරි. ඊට පස්සේ මොකද අසලිත වෙන්න බැරි. දැන් කෙනෙක් දැසට වෙනවා. දැසට වෙනවා මොකද වෙන්නේ? ආපෝ ගතිය වැඩි වෙනවා. ඒක ටෙම්පරිචර් වැඩි. ඒ විදිහට මේ සිතුවිලි වෙනස් වෙන සිතුවිලි වල තියෙන ශක්තියන් අසම්බර වෙන්න මේ ස්වභාවය වැඩි වෙනවා. එතකොට අවසානයේ ශරීරයේ තියෙන්නේ දැන් රාගපත්ත නිරුපුතේ රාගපත්ත නිරුපුණය වෙන්නේ තපවලි, සෙමවලි. දේශපත්ත නිරුපුණය වෙන්නේ පිටවලි. මෝහපත්ත නිරුපුණය වෙන්නේ වායුවලි. වාපිත්තේ ඒ වාපිත්තේ අසම්බර වුණා මොකද වෙන්නේ? බුද්ධලේක අසලීපයි. ඒ වාපිත්තෙන් කියන්නේ සමවර වීම බුද්ධලේක සාපේක්ෂ සමවර වීම කියලා තමයි සමවර වීම තුල තමයි නිරෝගී බුද්ධලේක ඇති වෙන්නේ. එතකොට අපි ගන්න යම් කිසි ආරම්භනයක් අවුල් වෙලා දිගින් දිගටම හිතන්නකො අපි යම් කිසි වෙලාවක දේශයෙන් ඉන්න දිගින් දිගටම. දේශයෙන් ඉන්නකොට අපි ගන්න ආරම්භනේ දේශකත්වයේ වැඩි වෙනවා. එතකොට නිකම්ම අපි කරු මොකද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන පිට වැඩි වෙනවා. පිට වැඩිලා අවසාන ඉස්සතකමයි. අපි අසලීපයි. ශරීරයේ කියලා කියන්නේ සිතුවිලිත් එක්ක සම්පූර්ණ සම්බන්ධයක්. ඇත්තටම ශරීරය කියලා කියන්නේ සිතුවිලිද ක්‍රියාත්මක ක්‍රියාදාමයක සංකල්පයක්. එතකොට මේ භෞතිකත්වය කියන්නේ අපි හදාගත්ත තනක් විතරයි. අපි මේ ලෝකයේ ඇත්තම මානසිකයි. මේ මානසිකත්වයයි භෞතිකත්වය තුන ගන් දෙනුවක් තමයි මේ ඕරක තුන සිද්ධ වෙන්නේ. එතකොට දැන් බුද්ධලේඛයේ මානසික ලෝකයයි බාහිර ලෝකයයි දෙකම පාලනය කරන්නේ මේ මානසික ශක්තිය. තමන්න පුළුවන් නම් තමන්ගේ මනස ශක්තිමත් කරගන්න
තමන්ට පුළුවන් තමන්ගේ ශරීරය පාලනය කරන්න. හරි. හොඳයි. එතකොට දැන් දැන් මම මේ වීර්යය උත්සාහ කරලා දැනගෙන කියන්නේ පොඩ්ඩක් දැනෙන්නේ නැති. හරි. අපි දැන් ලෑස්ති වෙමු මේ ශක්ති ශරීරය අත්විඳින්න. ඔය කට්ටිය ලෑස්තිද? හරි. මේක ඉස්සෙල්ලා තමන්ගේ බඩු භාර ආදී නිමින් කියන්න. අධ්‍යාත්මිකතර යන්න නම් භෞතිකත්වය අතාරින්න බෑ. ඈ? නිවන් දකින්න ඉතල බෑක්ටි නිමින් දැන් උලා ගින්න බෑ. හරි. හරි. ඒ ටෙලිෆෝන් ඔෆ් කරගන්න ඉස්සෙක. කන්නාඩි ගලවයි. ඔය උසු බැටරියෙන් කියන්න. අද විදාස් කරගන්න. දැන් අපි යනවා ගන්නේ භාවනාව. එතකොට තමන් පොඩ්ඩක් කුටි ටික ඇඩ් කරගන්න ඕනේ. මංගල හය හය වගේ. තෝරේ කවුරු ඉන්නේ? දරපු ගලවන්න ඕන, තමතු ගලවන්න. මේ ස්පිනින් කවන්නේ නැහැ. කබරේ තිබ්බොත්ේම ශක්තිය හරියට සංනිවේදනය වෙන්නේ. දැන් අපි කකුල් දෙක ඔක්කොම නිමින් තියාගෙන. තම කකුල් දෙක නිමින් තියාගෙන. දැන් තමන්ගේ හුස්ම හුස්ම ගැන අඳුන් කරලා එක විනාඩියක් හිමීතර හුස්ම ගන්න හුස්ම පිට කරන්න කලබල වෙනවා හොඳට නැහැ දැන් මේ වෙනම පරිමාණික තියෙන දෙයක් තමයි ස්පර්ශ කරන්න යන්නේ. දැන් භෞතික පරිමාණ තියෙන දෙයක් නෙවෙයි. එතකොට අපි මේ පරිමාණික අපේ මනස අරගෙන ඉන්නේ. අපි දැන් චුම්බකත්වයේ තියෙන දෙයක් නෙවෙයි. මේක මැග්නටික් ෆීල්ඩ් එකක්. ශරීරයේ තියෙන මැග්නටික් ෆීල්ඩ් එක අල්ලන්නේ මේ වගේ මැග්නටික් ෆීල්ඩ් එකකින් තමයි. අපි එක අපේ අධික පාටි. දැන් අර මම කතා කරන්නේ චක්‍රාසන ගැන. මේ වගේ ප්‍රධාන චක්‍රවලට අන්තරව මේ අත්ලේ තියෙනවා සුළු චක්‍ර. ඒක කියන්නේ පාම් චක්‍ර. දැන් අපි මේ අද්දෙන සුත්තන්නේ ලං කරා. අද්දෙක ලං කරගෙන මම ඉස්සරහම අද්දෙක බලා මිරිකන් ගන්න මෙන්න මේ මිරිකන් දාගන්න. මෙතන මේ අල්ල මේ මිරිකන් මැද. දැන් අද්දෙක නිවැරදි නෝනේ. ඒකවත් තමයි ගැරෙන්නක් තියෙනවා. දැන් අද්දෙක විදිහම ලං කරා. අnder thai ලයි අල්ලගෙන අරමු කරන්න ඈ අල්ලගෙන අරමු කරා දැන් අත් දෙක මෙහෙම ඉන්නේ ලංකරක්කට වන් කරන පොඩ්ඩක් කෑ අද මාසෙත් ගෑනේ අද නිකන් විකාශනය කළ යනවාද
දැන් අපි ඊළඟට දැන් ඔන්න අපේ දැන් අපේ පාම් චක්‍රයක අවදි වෙනවා. අපි දැන් යනවා අපේ තර්ඩ් ඩයි එක අවදි කරගන්නකොට තර්ඩ් ඩයි එකෙන් තමයි අපිට මේ ආඥා චක්‍රය එන්නේ. තර්ඩ් ඩයි එක කියලා කියන්නේ ආඥා චක්‍රය. ඒක දිනුනේ නලද. හරි. දැන් අපි මේ අතරගෙන ඉංග්‍රීසියෙන් නලද ලංකාවට. ආගෙන ලංකාවට අර අර විදිහට ඈඩ් කරන්න ලංකාවෙන් හරියට. නෑ ගැට. ඉනි ඉනි අරද ඉනි රූපලයාකිට වෙන්නේ ඒකෝ දිගලා කියන්නේ නල්ල පොපිනෝ දැන් නල්ල මැද පොපිනෝ වගේ නැහැ කියන ආත්මා චක්‍රේ තාවකාලික අවදි වෙනවා දැන් බැරි දැන් ඔහමව දැන් ඔහම අර දැන් අහුවෙච්ච අය අපි දැන් වෙලා කරමු මේ බලන්න හිමිසාරියේ දැන් ඒ උෂ්ණත්වයේ යම් කිසි වෙනසක් දැනෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උෂ්ණත්වයේ ඇතර වැඩි වෙලා තියෙන්න පුළුවන්. සමහර අත ඇතුළට යනවා. එහෙම වගේ පොඩ්ඩක් ප්‍රොටෙක්ට් කරන්න වගේ දෙයක් හොයන්න බා. ඔන්න එතකොට අධිමානසික ශක්තිය රෝගයක් හෙව්වා වෙනවා කෙනෙක්. අපි බලමු කතා කරලා ඉන්න. කියන්නේ දැන් ඕරයිකේ දැන් ඕරේ ගැන අපිට අහුවෙන ඕරේ ගැන ඕරේ නිසල අසුකෙන් ස්කෑන් කරනවා
එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ එනර්ජි ඉස්සල්ලාම ලෙඩක් ඇති වෙනවා පස්සේ එනර්ජි එක තමයි අපේ අවුල වෙන්නේ. එතන බඩේ අපිට බඩේ වෙනවා කියන එක නේද? බඩේ අමාරුයි කියන එක. එතකොට බඩේ අමාරුයි එනර්ජි ඔක අවුරුදු 5ක 6ක වගේ ඉගෙන ගන්න ලොකු සාර්ථකයක්. හරි. එතකොට දැන් මෙහෙම දේවල් කියනවලු. මුලවන් නම් ගෙදර ගිහිල්ලා තමන්ගේ තව කෙනෙක් හොයාගෙන ඔක අතදහ බලන්න. ඔක සාමාන්‍යයෙන් හරියට පොඩ්ඩක් සෙල්ෙන්න යනවා බයක් නෑ. දැන් හොඳට හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් මෙතන කරේ බොහොම යාන්ත්‍රිකමනේ. මේක මම හඳුනා දීලා ඉතරයක අපිට රිසල්ට් එකක් එන්නේ නැහැ අපිට කොහොමද? අපි මේක කරේ යාන්ත්‍රිකද? එතකොට මේ ඕන එක ඇත්තටම අඳුරගන්න නම් අපේ මනස හොඳට එක්කයි ඉන්නේ. මට ඇත්තටම උදේ දෙන්නුත් පරිදි තමයි. දැන් අපේ මේ අපිට ඇති වෙන හැම රෝගාබාධයක්ම එක් වෙන්නේ ඕන කාරණා. අපි ශක්තිශාලී වෙන හැටි. එතකොට දැන් ගොඩක් වෙලාවට මුදුන වෛද්‍ය විද්‍යාව තුළ භෞතිකත්වය තුළ මේ හැමදේම පරිදි කරන්නේ. මේ කඩේ තප අසරණ තරම් තියෙන මනෝකායික රෝග තත්ත්වයක් එහෙම આવොත් එහෙම උසමකට ફોන් එකක් આવොත් එහෙම ඉවරණි කාගන්න බෑ කොහොමද මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට ඔය සුරුවි මනෝකායික රෝගී තත්ත්වය සමට කොම් කී තත්ත්වය තියෙන හොරයි. ඒ අමනුෂ්‍ය බල බයන් ඊළඟට අමනුෂ්‍ය ඇට ඇට ඒවත් ගොඩක් දේවල් හොරක ඇතු වෙනවා. ඒකට අපිට මෙහෙම ෆෝර් එකක් තියෙන බව තේරුම් ගන්න එක අදට ඇති. හරි? එතකොට උත්සාහ කරන්න ගෙදර ගිහිල්ලා අපේ දින අත් දෙක ඇක්ටිව් කරලා ෆාම් එක ඇක්ටිව් කරලා මේ විදිහට පොඩ්ඩක් අල්ලන්න බලන්න ගෙදර ගිහින්. ඒක සමහර දැනෙවි. මේ විදිහට වැඩ කරමු. තමන්ගේ මනස එක්ටැන් කරගෙන මේ විදිහට එනර්ජි එකෙන් අරමුණු කරන තමන්ගේ ඕරේක ටික ප්‍රසාරණය වෙන්න ගන්න. ටික ඕරේක ප්‍රසාරණය වෙන්න ගන්න. ඕරේක ප්‍රසාරණය වෙනවා කියන්නේ තමන් දෙක වෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා සහ තමන් තුළ යම් කිසි මට්ටමකට අධ්‍යාත්මික දියුණුවක් තියෙන තත්ත්වයක්. ඉතින් උත්සාහ කරලා බලන්න. අපිට විකට කතා කරන්න වෙලාව නැහැ. හැමතැනම බොහොම සුදුසුයි.